අක්කර 7500ක් පමණ අස්වද්දනු ලැබෙන මහකනදරාව ගොවිජනපදයේ වී අස්වනු මිලදී ගැනීමට මෙතෙක් රජයේ වී ගබඩා විවෘත කර නොමැති බව එම ප්‍රදේශයේ ගොවීන් පෙන්වා දෙනවා. ඇතම් ගොවීන් මෙවන විට සිය අස්වනු නෙලා අවසන් අතර රජය වී මිලදී නොගන්නා බැවින් සිය නිවෙස්වල වී ගබඩා කර ඇති බවයි ඔවුන් පවසන්නේ. මේ විකුණා ගන්න තැනක් නැතුව මිනිස්සු බලාගෙන ඉන්නේ. වී ගබඩා වඩනතුරු. වී ගබඩා ඇරලා කියලා බාන්න අපි ආවේ. වී ගබඩා ඇරලා නැහැ. දැන් මහින්ද අමරවීර ඇමතුමා කියන වී ගබඩා ඇරලා වී ගන්නවා කියලා. කොයි වී ගන්නවා? ඉතින් දැන් අර පැත්තෙන් වී මිනිස්සු ගේන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. අර පුජ්ජිලක වෙන්ද බලාගෙන ඉන්නවා දැන් වී ටික ගබඩා ඇරලා නැතේ වී ටික ගන්නද? ඒකෙන් අපි විශේෂයෙන් ඉල්ලීමක් කරන්නේ ඉතා ඉක්මනින් මේ ගබඩා ඇරලා වී රුපියල් 120ට වට ගන්න කියලා ඉල්ලීමක් කරනවා මේ රජයෙන්. මේ වී දී ගන්න තැනක් නැහැ. දැන් කළු කඩ මුදල ආයලා රුපියල් 73යි 78 වගේ වී ගන්න. ඒ නිසා අපි ඉක්මනට කියන්නේ මහින්ද අමරවීර මාධ්‍ය සාකච්ඡා තිය තියා කිව්වට වැඩක් නැහැ. මේ ගබඩා අපේ නම මේ ගබඩාව තව අරින්න ලකුණක්වත් නැහැ. මේ ණය ටික ගෙවා ගන්න අනිවාර්යයෙන් මේ වී දෙන්න වෙනවා. 120කවත් මිලක් දීලා මේ වැඩේ කරන්න කියන අපි රජයෙන් ඉල්ලන්නේ. මේ අතර තනමල්විල නිලුවයායි ප්‍රදේශයේට නිරන්තරයෙන් ගම්වදින වන අලි ප්‍රදේශයේ වගබිම් රසක් විනාශ කර දමා තිබෙන්නේ මෙලෙසින්. එම ප්‍රදේශයේට විදුලි වැටක් නොමැති වීම හේතුවෙන් වන අලි ගම්වදින අතර මිනිස් ජීවිතවලටද වන අලින්ගෙන් දැඩි තර්ජනයක් කෙල්ල වී ඇති බව ගම්වාසීන් පෙන්වා දෙනවා. මේ විනාශ වෙච්ච හැටි ආයෙත් හදන්න අපිට කාලයක් නැහැ නේ මේම. නෑ හත විතර වෙනකොට ආවට පස්සේ උදේ පහමාරයි හයයි යනකොට මේකේ. අලිගේ පාර ආදී තිබා. ඉතින් බලධාරීන්ට කියන්න තියෙන්නේ මෙතපගෙන විසඳුමක් ලබා දෙන්න කියලාම තමයි.